හොඳ සන්තෝසයි ඔන්න හොඳ මාන කැලෑවක් අස්සේ අපි ආයෙත් රිංග ගත්තා. මේ අර හරිද වැරදිද නම් දන්නේ නැහැ. අපි යනවා. ඒ පාර ඉවරයිනේ බා. අපිට ඉස්සරහින් අර පේන්නේ කටුසුකොන්ද. එතෙන්ට තමයි අද අපි යන්නේ. කටුසුකොන්ද යන්නයි යන්නේ. පේනවනේ නගින හැටි. දැන් නම් අපි හොඳටම හැක් වෙලා ඉන්නේ. හික්කඩු ගිහිල්ලා ඉන්නේ හොඳටම. මේ කන්දේ සිට තවත් කන්දක් තියෙනවා. අපි දැන් ඒ කන්ද වලට යන්නයි යන්නේ. හරි. රෙකෝඩේ. ඇක්ච. අරේ. ඔන්න. යන්නයි යන්නේ. ඉතින් අපි කොහෙද කියවා අටසුකොන් දෙක අයුබෝවන් කිව්ව වුණ කාලයකට පස්සේ සෑහෙන කාලයකට පස්සේ ට්‍රැවල් වීඩියෝ එකක් අරන් ඉන්න තමයි අද යන්නේ. අද යන්නේ ලස්සන අමුතුම තැනකට කටුසුකොන්දට. නුවර කටුසුකොන්දට තමයි යන්න හදන්නේ. අපි දැන් ගමන පටන්ගෙන තියෙන්නේ. අද මාත් එක්ක ඉන්නවා අපිත් එක්ක අලගල්ලේ කට්ටියම තමයි ඉන්නේ. කවුද අපි පූර්ණ මල්ලි ඉන්නවා. එතකොට අපි ස්ටුඩියෝ එකේ මල්ලි ඉන්නවා. ෆොටෝග්‍රාෆර් මල්ලි, මනෝජ් මල්ලි. ඉතින් අපි තුන් දෙනා තමයි යන්නේ වාහනේ යන්නේ. ගොඩක් අය කිව්වා කාඩිගේ එන්න බැරි වෙයි පල්ලෙහාගේ කට්ටිය. ගොඩක් අය කිව්වා යට වදිනවා යද්දිනවා කියලා. තාම නම් දෙයියනේ කියලා යට වදින්න නැතුව අපි ආවා. හරි ඈතින් අර පැත්තෙන් පේනවා අම්බුලුවව ටවර් එක එහෙමත් ගම්පල ටවුන් එක එහෙමත් යන්තම් උඩහාට ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ අද දවසේ කියලා. ඉතින් අපි වාහනේ උඩටම ඇවිල්ලා නැවැත්තුවා. නවත්තලා ගමන පටන් ගත්තා. ලයිමක් වගේ තියෙනවා. ඒ ලයිම දිගෙන් ඇවිල්ලා ඇතුළට මෙහෙම පාරක් තියෙනවා. ඒ පාරේ දිගේ තමයි යන්න තියෙන්නේ. යම් බලන්න. ඔන්න දෙයිනේ කියලා කැලේට ඇතුල් වෙන්න කැලේට බාරව ඉන්න දෙවි දේවතා උන්වහන්සේලාගෙන් අවසර ඉල්ලගෙන අපි එන යා.
කියන්න සන්තෝසයි ඔන්න හොඳ මාන කැලාවක් අස්සේ අපි ආයෙත් රිංග ගත්තා ඒ පාර හරිද වැරදිද නම් දන්නේ අපි යනවා ඒ පාර ඉවරයිනේ බා ඈ තියෙනවා තියෙනවා දන්නේ හරි පාරක් වෙන්න ඇති කියලා ලයිම ඉවරුණාට පස්සේ උඩට තිබ්බ එකම පාර මේක අපිට දැක ගන්න අපි යනවා ඉතින් ඒක දිගේ ගිහිල්ලා බලමු කොහෙට හරි වැටෙයිනේ මේක වෙන්න ඇති නේ පාර කියන්න සන්තෝසයි මිතුරුනේ අපි ලක්තනම ලොක් වගේ කඩුසුකොන්ද හරි ඈත පේනවා අපි මේ ටික තමයි කැලේ මැද්දෙන් ආවේ අපිට ඉස්සරහින් අර පේන්නේ කඩුසුකොන්ද එතෙන්ට තමයි අද අපි යන්නේ ගමනාන්තේ මේ වගේ කැලාවක් අතුරෙන් තමයි යන්න තියෙන්නේ පේන්නන්නේ දැන් වෙලා උදේ 10යි එන අපි ඉස්සරහට ගිහලා මේ ලුක් කැලේ පහු කරලා ඔන්න ආවා ටිකක් ලොකුවට ඉලුක් නැති ඇඟ බේරගෙන යන්න පුළුවන් ගානකට දැන් නම් ටිකක් ළඟයි වගේ ඔන්න අපි කැලේ ඉවර කරලා ඉවර කරලා ඉවර කරලා ගල් පොත්තට ආවා දැන් දිගට මේකේ ගල් පොත්ත දිගේ තමයි නගින්න තියෙන්නේ හා මොනාරි කාලම ගමන පටන් ගමු කියලා අපි පොඩි රෙස්ට් එකක් ගන්න නැවතුණා. ආ උදේ 10යි 20යි වෙලාව. ඒත් අවුසර හොඳටම තියෙනවා. තිය මහන්සි අවුසර හින්දා ඉලුක් ගෑවිලා කහනවා. ආ බලමු හේ තුඩට ගියාම මේ මහන්සිය නැති වෙලා යයි අපේ. ගිහිල්ලා බලමු. ඔන්න මේ ගල් තලාවට ආපුවම ලාවට ඊතල ගහලා තියෙනවා පාර සලකුණු කරලා කවුරු හරි ගියපු කට්ටිය වෙන්න ඇති මේ වගේ තමා කැලේ ඉවරනාට පස්සේ ගලට නගින්න තියෙන්නේ මේ මේ දාලා තියෙනවා ඊතල හොම ඒක බලාගෙන නැග්ගහගේ පාර වරදින්නේ නැහැ ගොඩක් වෙලාවට ඔන්න ඔහම තමා දැන් නගින්න තියෙන්නේ පල්ලෙය view එක බැලුවොත් මේ වගේ තමයි තියෙන්නේ ලස්සන view එකක් තියෙනවා ඔක වලම ඒ කුඩරි කියලා අම්බුලව පේනවා හරි කෙලින්ම මේ ඇඟිල්ල කෙලින් බැලුවම අම්බුලව පේනවා ගම්පල ටවුන් එක පේනවා අර පැත්තෙන් කොහෙ ගියත් පේන අලගල්ල පේනවා මම යන්න ආසම තැන ඔන්න අපි හොඳම හරියට ආවා දැන් මෙතනින් එහාට තමයි ගමනේ රසම හරිය පටන් ගන්න. එහෙනම් බලමු අපි කට්ටිය කොහොමද මේ ටික තරණය කරන්නේ කියලා. ලෑස්තිද? පේනවද? එහෙනම් බලමු අපි කොහොමද මේක නගින්නේ කියලා. පොඩි කාලේ ධන ගාපුව මතක් වෙනවා ඔහෝ හොඳ වෙලාවට මේ ගලේ කැලේ නෑ
බැහැලානේ මේ හොඳ වතුර පාරක් එනවා ලෙස්සයි ගොඩ නැමි මුනි අම්මෝ උනා උනා මේක තමයි ගමනේ තියෙන රසම හරිය ඔන්න මෙතුවක් තුර අපි ආපු ගමන අර අපි අපි පාරද කොයි මේ වගේ තමයි ගල්පොත්ත තියෙන්නේ ගල්පොත්ත දිගේ තමයි ඉන්න තියෙන්නේ කොහොමද view එකක් තියෙනවා හුලඟකුත් තියෙනවා දැන් වෙලාව උදේ 10:53යි අපි තාම ගමන මග නගින ගමන් අපි 10ටනේ පටන් ගත්තේ 10ට පටන් ගත්ත ගමන ටික 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 නැවති නැවති නගිනවා දැන් නම් ගමනේ 60ක් 70ක් විතර ඉවරයි කියලා හිතනවා බලමු තව ටිකක් තියෙනවා එන උඩදී හම්බෙමු දැන්නම් අපි හොඳටම හැක් වෙලා ඉන්නේ හික්කඩු ගිහිල්ලා ඉන්නේ හොඳටම දැන් ගලේ අන්තිම කොටස නගින ගමන් ඉන්නේ වෙන දැන් හොඳ view එකක් තියෙනවා කුලකකුත් දැනෙනවා හැබැයි අපිට මහන්සි වැඩි ඒත් අපි සටන පාවා දෙන්නේ අපි නගිනවා උඩටම අපි යනවෝ කටුස්සගේ කොන්ද බලන්න යනවෝ ඔන්න ඉතින් අපි කටුසු කොන්ද මුදුනටම ආවා ඇති අන්ත දැන් වෙලාව 11යි 20ට විතර ඇති 12 මාටත් බයි මේ වගේ තමයි මෙතනින් පල්ලෙ ලොකු හෙලක් තියෙන්නේ ඉතින් කොහම තමයි කටුසු කොන්ද හම්බෝ ගමන නම් ඇත්තටම ටිකක් මහන්සි වැඩි ඒත් ඉතින් ආවා කුඩකක් තියෙනවා සීතලයි ලස්සනයි වට පිටාවත් මම ඔයාලට පෙන්නන්නම් කොහම තමයි පල්ලෙහා තියෙන්නේ පේනවා ඇති කියලා ගඟක් යනවා පේනවා හම්බුලුවව ටවර් එක පේනවා
අතන පේනවා අලගල්ල. ඔය ටිකක් පේන අලගල්ල. ඔව ටිකක් සැරයි. අපි කණ්ඩායි යන්නේ උදේටයි දවල්ටයි දෙකටම. එක කණ්ඩ තමයි හදන්නේ. කාලා තව කොහෙදරි යන්න තමයි හිතන් ඉන්නේ. බලමු මොනා වේද කියලා ඉස්සරහට. අපි යන්න හිතන් ඉන්නේ. අපි යන්න හිතන් ඉන්නේ දෙල්තොට පැත්තේට. බලමු මොනා වේද කියලා. එහෙනම් උදේටයි දවල්ටයි අපි කණ්ඩායි යන්නේ. අපි කාලා කටුසුකොන්දේ. හම්බෙමු. මේ කටුසුකොන්දේ ඉඳන් උදේටයි දවල්ටයි කනගම. කන්දේ සිට තවත් කන්දක් තියෙනවා. අපි දැන් ඒ කන්ද වලට යන්නයි යන්නේ. අබු කාලා අබුනු කෑවා. අබු කෑවා. කොකා ගෝල බිව්වා. අපි දැන් යනවා තව කන්දක් බලන්න. ගිහිල්ලා මෙතනින් තියෙනවා ගල් ගුහාවක් වගේ ඇතුළට පහර ගිහිල්ලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. අම්මට සිරි. මෙතන මේ වගේ තැනක් තියෙනවා. හිතාගන්නවත් බෑ මේ වගේ තැනක් මෙතන තියෙයි කියලා. මෙතන පොඩි ගිනිමැලයක් ගහපු එකකුත් තියෙනවා. ලස්සන වීව එකක් තියෙනවා මෙතෙන්ටත්. රෑට ඇවිල්ලා ඉන්න හැමනම් මෙතන ෂෝක් ප්ලේස් එක. අර ලස්සන වීව එකක් එක තියෙන තැන මෙතන හැංගිච්ච තැනක් මේ කටුසු කොන්දට ආපුවාම. ඔය වගේ තමා තියෙන්නේ. ඉතින් ඔයාලත් આવොත් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. හැබැයි ඉතින් මේ තැන් විනාශ කරන්න එපා. මේ වගේ පොලිතින් දාලා මේවයි නංගන් කොටලා දැන් එහෙම විනාශ කරන්න එපා. ඒවයි සුන්දරත්වයේ ඒ විදිහටම තියෙන්න ඇරලා. ඔයාලා ඒව ලස්සනට ජීවිඳලා ආපහු එන්න. ඉතින් කඩසකොන්දට ආවොත් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න අමතක කරන්න එපා. තව බලමු මේ වගේ හැංගිච්ච දැන් කොච්චර දිනවද කියලා මේ දේ. ඔන්න අපි දැන් මාරාන්තික ගමනක් යන්නයි යන්නේ. බලමු ලයිෆ් එකේ රිස්ක් එකක් ගන්න යන ගමනක් යන්න හදන්නේ. යන්න පුළුවන් වෙයි කියලා බොහෝ දුරට විශ්වාස කරනවා මේක උඩට. මේ භවයේදී එක් වෙන්න. අමාරුයි ඇත්තටම. මේ ගල් ගල අල්ලගෙන මේක නම් ඇත්තටම ටිකක් අවදානමක් අරගෙන යන්න තියෙන ගමනක් අපි දෙන්න මේ යන්නේ. හරිසර නගිමු.
ඉදිගන්න වාලත් ආපුහම මේ වගේ සුනක වැඩ කරන්න දෙවා. මේ ඇත්තටම තමන් කාපු බීපු අරන් යන්න බැරි නම් අතුම දරමින් මෙහෙම කුඩු කරන්න නැතුව පැත්තකින් අයින් කරලා හරි දැම්ම නම් වටිනවා. මේ කාගේ හරි යන්නත් හරි එන කෙනෙක් හරි ඒ වේනෝනේ හිතනත් බෝතල් කට තියෙනවා. ආපු තැන පරිස්සම් කරලා ආපු දේවල් අරන් යන්න වගේ බලාගන්න, නැත්නම් ඉතින් අර ට්‍රැවල් කරලා වැඩක් නැහැ. මේ අපි කාපු බීපු දැම්ම අපි පැත්තට ආවේ මෙතන. අපි කැම්පුර ටික ඉඳලා ඔක්කොම ටික ආපු ගෙදර අරන් ගියා. ඉතින් මේ වගේ තැන් ඒ විදිහට රැකගන්න බැයි නම් ඇත්තටම ඔයාලා එන එකේ තේරුමක් නැහැ. මේ වගේ දැනකට මේ වගේ සුන්දරත්වය ඒ විදිහටම තියෙන්න පරිස්සමෙන් වගකීමෙන් ට්‍රැවල් කරන්න කියලා තමයි ඉතින් ඉල්ලන්නේ. අටසුකොන්දේ ගිහිල්ලා ඇවිල්ලා බහැලා මහන්සිය හින්දා නාන්න කියලා තමයි ආවේ. අටසුකොන්ද බහැලා සරසවිගම හන්දිය මහකන්ද හන්දියට ඇවිල්ලා දෙල්තොට පැත්තට පොඩ්ඩක් එනකොට පාලමත් එක්ක තියෙන පොඩි වතුර ගලාගෙන යන තැනක් හම්බුණා. එතනින් ඉතින් අපි කට්ටිය නාන්න කියලා තමයි හැදුවේ ඇඟේ මහන්සිය යන්නත් එක්ක. නැදී තත්ගල නාල බලමු වතුර නටිය සීතලයි. ඔන්න ඉතින් අපි කටුසුකොන්ද නැගලා දැන් බහින්න තමයි යන්නේ. ඉතින් කටුසුකොන්දේ ගමන ඔය විදිහට නිමා වෙනවා. අපි කටුසුකොන්ද ගිහිල්ලා අද මේ ගමන එතනින් නවත්තනවා. ඉතින් ගොඩාක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අරන් ආවේ මම. ඒකට හේතු කාරණාත් ගොඩක් තියෙනවා. වීඩියෝ එකක් කරගන්න මට වෙලාවක් තිබ්බෙත් නැහැ. එනිසා ඒත් දැන් ඉතින් ආය දිගට වීඩියෝස් මගේ චැනලේ බලන්න පුළුවන් වලට මේ වගේ ලස්සන තැන් වලට යන්න ඉතින් දිගට වීඩියෝස් ගන්න. චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න චැනල් එකට. ඉතින් මේම තමයි කටුසුකොන්දේ ගමන. මම මෙතනින් අද මෙහෙම නිමා කරන්නේ. තව දවසක තවලු වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම ජය.